ගොඩා කලකට පස්සේ වැඩ කරන්නවා මේ පැටවටිකව ඊළඟ පැඩොක්කට දාන්න තම හදන්නේ ඔලට වෙන ඇති අලම පස්සේ ඉන්නවා තල්ලු කරන්න හරිද තල්ලු කරන්න යාලා දැන් අලුත් පැඩොක් එකේ ඉන්නේ. ඕම තමයි පොර කකා කන්නේ. චූටි නංගි කමෝ අපේතර මේ තව සත්තු ටිකකට කෑම දෙන්නා මේගොල්ල මේ අතර මේ කිරිකන් සත්තු නෙමෙයි මේගොල්ලෝ බීෆ්ලා මතන්නේ ඇට මාස සක්කිතරගේ සෙට් එකක් වෙන ඇති වෙන සයිස් අතර මේ ටික දවසෙක මං හිතන්නේ මස් සඳහා ලෑස්තිලා ඉන්න කට්ටියක් තාම උදේ පේන ඇති වටේ පිටේ ලස්සන මාර සැප කමෝන් කමෝන් උන්ට දෙයිය දැක්කාගේ අට දාන්නපා කම අප් ආ පේන ඇති සතු ඊළඟට දාලා එහෙම බ්‍රේක් එක වහලා දැම්මා ඒකට දවස් කීපයක් දැන් මේ පේන කෑල්ල තමයි ඒගොල්ලෝ කන්නේ මොකද මේක බී ෆ්‍රෙන්ඩ්ස් ආ දවස් ගාන නිසා කෑම මාරු කරන්නේ මොකද මේක තියෙනවා සාමාන්‍ය දවස් 4 5කට කෑම ඊට පස්සේ ඒක උරනවා තමයි ඇවිල්ලා අහපව මාරු කරලා යන්නේ නැතර මේ අපි දැනත් එක්ක යනවා
එකක් තියෙනවා නම් වීසාවක් නැද රෙසිඩෙන්ට් කාඩුණක් සහ ලයිසන්ස් එකක් තියෙනක ලංකාවේ ලයිසන්ස් එකක් පුළුවන් එච්චර අවශ්‍ය වෙන්නේ දැන් මේකත් මේ අපි ලංකාවේ කෙනෙක්ගෙන් ගන්න ඇඩ්වෙන්ට් සේල් එක ලංකාවේ කෙනෙක් කරන්නේ අපිට ආයතන වෙනවෝ යාගේ සේල් එක මතන දෙට යාගේ තමයි අපි ගන්නේ අපි යට කෝල් කරලා ඔන්ලයින් බලලා උඩ කරේ මද යන්න වෙලාවක් නැහැ එයා ඔක්කොමනික් කරලා දවසෙන් ෆයිනන්ස් එක ඇතුළුණා පඩිය ගන්න කලින් වාහනයක් අගෙන ඉවරයි රයිට් එහෙනම් අපි යම් දැන් රෑන්ඩ් ළඟයි එහෙනම් මේකයි අලුත් වාහනේ මං ගිරිනවා මගේ වාහනේ ආගෙද මද හුරු වාහනේ නිසා අපි අදුර යන්න ඕනේ අපි අම්බෙම ගිහලා පාවෙන්න ආපහු හෙට ඉන්න වැඩ කරන්න අදහස් ප්‍රකාශ කරන්නේ
අතරම මේ අපි සතුට මැග්නීසියම් දෙන්න යන සාමාන්‍යයෙන් පැටව දාන්න කලින් සතුට මැග්නීසියම් දෙනවා. දැන් මේකේ ස්පීඩ් දැම්මට ස්පීඩ් මික්සර් එක ගන්නේ නැතිව අපි පැඩකෝ ඩස් කරන එක තමයි කරන්නේ. මේ වගේ ඩස් ගහනද ඩස්ටර් එකක් තමයි භාවිතා කරන්නේ. මම පෙන්නන්න කොහොමද ගහන්නේ කියලා. මේකෙන් වෙන්නේ බයික් එක යන කොට යනකොට මේක නිපදින තටි වගේ එක කරකිනවා. කරකිනලා ඩස් හිල එක තමයි වෙන්නේ. පැඩකෝ එක පුරා කරතන කොල්ල උඩට තමයි හින්නේ. සත්තු කෑම දාලා ඉඳ ලේසි නැත්නම් සත්තු වෙන්න කලින් සාමාන්‍යයෙන් හිනව දැන් අද සත්තුන්ට කෑම දාලා උනේ කකා ඉන්නේ ද ප්‍රශ්නයක් නෑ බලමු එන කොහොමද වැඩේ වෙන්නේ කියලා මෙතන තියෙන ලීවර් එක අපිට ඇඩ්ජස්ට් කරගන්න සාමාන්‍යයෙන් එහෙම වටේ නේ මේ ගාන වෙනස් කරගන්න පුළුවන් සාමාන්‍ය පහට දාලා මුලින් ගහලා බලනවා හයිට් එක නම් බලමු ගහන විදිය මන්නේ උලක පැත්ත බලලා ගහනකොට තේසි කට්ටියම මේ පේන ඇති යාදිනලා ඉන්නේ මේ සත්තුවද වැක්සින් කරන්න තමයි හදන්නේ මම ඉතින් දැන් 8 වෙලාව 8යි කාලා 8යි සුමුද මේ බෙට් එකේ ගෙනවා ඉතින් වැක්සින් කරන්නේ දැන් පේන දැන් මේ අඬ දෙන්න තුනේ ගෙනාවේ ඒ නිසා ඉන්න බෑ නලිනවා කට්ටිය සාද උසුලට සේසින හයක් වගේ අපිට තමයි මන සීතලයි මම පේන කඩ කතා කරන දැන් පැටලන සීන් එකක් තියෙනවා වැක්සින් කළ ඉවරයි මොකද මේ ලොකුට වීඩියෝ එකේ බැරු ගියා ටිකක් මිස් වෙන නිසා සහ පිට කට්ටිය ඉන්නකොට සාමාන්‍යයෙන් හරි හරිනානේ වෙන කට්ටියගේ මූණ පේන එක ඒක වීඩියෝ ගත්තේ නැහැ මේ දැන් අතර මේ දීහවස වැගෙනක ලෝඩ් කරලා තිබ්බා දැන් ගිහින් මේ සතුන් පීඩොට් මොකද පීඩොට් කරලා තිබ්බේ නැහැ සතුන් ටික ටික නෑ එතකොට වැක්සින් කරනකොට යන්නේ එතකොට මුල කට්ටිය ගොඩක් කාලි වල කරනවා පස්සේ කට්ටියට එතකොට කැම්ම දිනනවා දැන් මේ විදිහට දැන් ඒගොල්ලෝ වැඩකොල ඉන්නේ එතකොට ගිහිල්ලා දානකොට එකපාර ඔක්කොටම හැම වෙනවා බලමු එන ගිහිල්ලා පීඩොට් කරලා
ඔන්න බලන්න දැන් අතර මේ සත්ත්ව ටික උදේට තනකොළ තකා ඉන්නවා එතන පේන ඇති. නැතයි ඇන්ටරේ දැක ගමන් කට්ටිය නිකන් පිස්සු හදනවා කියන හරියට නිකන් අපි එළවලු පෙතු මාසයක් විතර කකා ඉඳලා ඔබට මස් හරි මොනවා හරි හම්බුනොත් නිකන් අපිට සත්ත්ව ටික කෑම ඒකට මේගොල්ලොත් තනකොළ තකා ඉන්නකොට මෙයා කෑමක් කරන මාර කැමති. තාම කට්ටියට ගාණක් නැහැ කීප දෙනෙක් දැන් පොඩ්ඩක් ඔන්න ඉදරලා තියෙන්නේ ඉන්නවා කියලා අර පැත්තේ පේනවා ඇති. වෙනවා කියල පෙන්න්න මොකද මෙතන මේ හරි අමාරු ගණ්ඩ තියෙන්නේ දමකොම මේ සෙට් කරන් ඇවිල්ලා තියෙන මේ මේක හයිඩ්‍රොලික් වැඩ කරන මේ හයිඩ්‍රොලික් ලිවර් කදින්න තියෙන. එතකොට ඇතුළේ තියෙන පොඩි බෙල්ට් එක බෙල්ට් එක කරකලා මෙතනින් කෑම මෙතන තමයි වෙන්නේ. එලාදී ඇතර මේ බඩිලුම සයිලේජ් ඊට අමතරව ග්‍රාස් සයිලේජ් සහ මිනරල් දාලා තියෙනවා. මොකද සාමාන්‍ය දවසල අපි මිනරල් ඩස් කරලා කියන පැඩොක් වගේ කියන හැබැයි දැන් සත්තු අර ටිකටිකාව නිසා සහ සත්තු ඉඳදී ගහන්න අමාරු නිසා මම මේකට මිස් කරලා තියෙන්නේ. නිසා තමයි මම නවත්ත කරන්නේ. එහෙනම් පෙන්නන්න දාලා ඉවරලා මේදසල හොඳ මේ වැස්ස නැහැ ඒ නිසා හොඳට ඉර පායලා කියලා මහා ලස්සනයි. ඒකක් තියෙනවා කියන්නේ අපිට ලේසි මේ පැටව දාන කාලේ වුණත් ඇස්ස තුනක් ගන්න පැඩොක් මඩ වෙනවා සහ ඉතරතර සත්තු එහෙම මේ මාරු කරන්න ඕනේ හරි අමාරු කෙනෙක් පැඩොක් කොට ඇවිල්ලා මඩ වුණාම අපි උනා කකුල් ඇරෙනවා. එතකොට ටිකක් පැටි තුස්සන් ටිකක් හරි අමාරුයි. මේ වගේ විදිහ එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. බලමු දෙකට මේ විදිහට මේ මේලාදි සුදු පාටර වගේ යන්නේ ඒ මිනරල් කලවම් කරපුවා ඩස් මේ මැග්නීසියම් ඒ වගේ කුලක් යනවා වෙනවා. පීඩ් අවුට් කළ ඉවරයි ඔන්න වෙනකම නිකන් හොටුට වගේ පීඩ් අවුට් කරා. එතකොට මේ දින මේ වටේට කට්ටිය කරනවා. මේ කලින් වීඩියෝ එකත් කට්ටිය අහලා තිබ්බා ඇයි තනකොළ තියෙද්දි කැම දෙන්නේ කියලා. හේතු කීපයක් තියෙන එකක්. තනකොළ අවශ්‍ය කරන නැති වුණාම ෆාම් වල සතුන් මේ වගේ කැම දෙනවා. එහෙම නැත්නම් දැන් මේක ඇත්තටම තනකොළ තියෙනවා සහ ඒවට දැන් පැටව දාන්න දැන් සති තව දෙකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් පැටව දාන්න සති දෙකක් තුනක් යනකොට සහ පැටවලින් පස්සේ ට්‍රාන්සිට් පීඩ් කියලා හඳුනන එකට දැන් අපි මෙතනින් ඉස්සරහට දිගටම මේකට බැටරි සයිලේජ් එක දෙනවා. ඒ නිසා ට්‍රාන්සිට් පීඩ් එකේ මුලින්දම්ම හොඳ කැමරාවක් දෙන්න. ඒක තමයි සත්තුන්ගේ
ස්පාදනයටත් හොඳ සහ කඩිෂන් සතුන් කඩිෂන හරියන්න ගැන තන කොල ඉතරක් කාලා ඉතරක් මදී තවයි නැජි දෙන්ඩෝන නිසා තමයි මේ විදිහට වෙනම කෑම දෙන්නේ. තැමතරව මැගනීසියම් ජනා මොකද මේ නැත්තම් මැගනීසියම් දැම්ම නැත්තම් කාලින් සතු පටව ගැව මීතිව කියන හැදැ සතුතෝට සත්තුගේ ඇගේ කැල්සියම් අවශ්‍ය ප්‍රමාණ නැතුව කියලා සත්තුන් නැකට ගන්න බරව සත්තු වැටෙනවා. ඇටිලා නැකට ගන්න උතර වෙනවා අපි ආය කැල්සියම් දීලා ටිකක් වද වෙන්න ඕනේ සත්තු නැකට වන්න ගියාම ඊට වඩා ලේසියි මුලින් නම් මැග්නීසියම් දීන් කියලා ඒකල ඇගේ අවශ්‍ය ප්‍රමාණයට මෙල්ල තිබ්බාම සත්තු වැටෙනවා අඩුයි. ඔන්න ඔය විදිහ තමයි සත්තු දැන් කන්නේ. යම් බාලේ දැන් අපි යනවා මෙහෙමම රණෝ එකට යන්න ඕනේ. පැටව තාම අපි පැටව ටික බලන්නේ. මේක තමයි මේක ඇතුලේ වැඩ පිටින් ඇතුලේ රයිට් එකට ගිහිල්ලා බලමු ඉතුරු ටික කොහොමද වෙන්නේ කියලා.